අපිියක්තුනුවේ ඒ වටවල අපිවය වටවල තේ ලංකාවේ අංක එක. ට විඩිතියන් නැද කියලා ජනප්‍රවේදි කාලාට ඇතිබ මේ දවස්සල මත් අයිතන්න එක මතක් වුණේ පියල් සමරවීරගේ ලංකෝ නිස්කාටුනේ දැකල තම එක මතක් වුණේ බලපං උද්ධික තමන් තමන්ටම වෙඩිතියාගෙනලු. ඕක මොකක්ද සර්, සර්ල බලයට එන්න චන්දිදීලා අපි මේ කරගෙන තියනෙත් අපි අපිටම වෙඩිතියාගත්ත වගේ වැඩක්නෙ කියලායි කියන්නේ. බදු බඩුමිල මේ ඔක්කොම කරේතියාගෙන තමයි ලංකෝනිස් කියන්නේ අපි අපිටම වෙඩිතියාගත්ත. ඔන්න සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 වෙනකන් අපිට අයිත් පුළුවන් අපිටම වෙඩිතියාගන්න ඒ වාසනාව උදා වෙනවා. දාසාපුවලනගේ තොප්පි කාටුනේ බලමු. අද චන්ද පෙට්ටිය ගාව 13 තියලා කාවද මේ පඹයට අන්දන්නේ? ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයව අපේ අනුර කුමාර මහත්තයා පඹයට අන්දන විදිහ තමයි අද දාස මේ විදිහට ඇඳලා තියෙන්නේ. මොකද 13 ගැන රෝහණ විජේවීරයන් දැරූ මතය ඊට හාත්පසින්ම වෙනස් කියලා තමයි මන් දන්නේ එක එක අය කියන්නේ. ඊට පස්සේ එම් ඩී වීරරත්නගේ මව්බිම කාටුනේ ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ රටේ ජයග්‍රහණය හෝ පරාජයයි කියලා අද සඳහන් කරනවා. කවුද කියන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඉතින් වෙනදටත් එහෙමනේ කියලා තමයි ජනතාව කියන්නේ. වෙනදටත් ඡන්දවලින් තීරණය වෙන්නේ ඕකම තමයි කියලා. මෙන්න ඡන්ද පොරොන්දු ගැන චමොත් පද්මශ්‍රී අඳින කාටුනේ සමෘද්ධියක් දෙනවා, අස්වැසුමක් දෙනවා. රනිල් මහත්තයා එහෙම කියනවා, අනේ නිකටින් අල්ලා ආය චුච්ච බබාට ඔන්න මම සමෘද්ධියක් දෙනවා, අස්වැසුමක් දෙනවා, ඔක්කොම දෙනවයි කියලා සුරතල් කර කර කියනවා. පිටිපස්සෙන් ඇවිල්ලා බෑනාට මාම කියනවා, ධාන්‍ය රාත්තල් අටකුත් දෙනවා කියන්න පුතේ කියලා ජනමත විචාරණයකුත් අතේ අරන් තමයි ජයාර ජයවර්ධන මහතාගේ භූතාත්මය පැමිණිල තිබෙන්නේ. අසංගිඳුනිල්ගේ හිඩැස්ස කාටූනේ මෙන්න ආර්ථික පනත කියන මල්වට්ටි අරගෙන ගිහිල්ලා අද අනුර කුමාර මහත්තයටයි සජිත් මහත්තයටයි දෙනවා රනිල් මහත්තයා. ඉතින් මේකට අතගන්නකෝ කියලා ඒ අය දෑත බැඳගෙන අපි ඕවට නෑ කියලා මූණ පුළුඩු කරගෙන ඉන්නවයි කියලායි අසංගගේ හිඩැස්ස කාටූනෙන් කියන්නේ. අද හසන්ත විජේනායකගේ කාටූනෙන් ජයග්‍රහණය කාටද කියලා තියෙනවා. තරඟය පැවැත්වුණා බරේ සෙව්වේරින් කුසපොත්ත බඩ පිටපොත්තට ඇලුණු පොදු ජනතාව අමුඩ කෙටිය විතරයි ඉතුරු වුණේ. හැබැයි ඉතින් පදක්කම IMF එකෙන් පළඳන්නේ සුකිත මුදිත රනිල් මහත්තයට කියලා තමයි කියන්නේ තරඟයේ එක පැත්තක ජයග්‍රාහකයා තව තැනක. මෙන්න හසන්ත විජේනායකගේ හුරේරා වාහන ගෙන්වන යෝජනාව IMF එකට ඉදිරිපත් කළා කියලා ශිහාන් කියනවා. ශිහාන්ල වැසිකිලියට යන්නේ IMF එකෙන් අහලද දන්නේ කියලායි අද හුරේරා කියන්නේ. ජයරත්න වික්‍රමසිංහගේ රුවිතන් කාටූනේ IMF 3 වෙනි වාරිකයේ රට යලිකොට නැගීමට දුන් සහතිකයක් කියලා ශිහාන් කියන්නේ. රටට නෙමෙයි එහෙනම් ණයට නෙමෙයි එහෙනම් දීලා තියෙන්නේ, පිනට වෙන්නේ නැති ඒකනේ තින්නේ සහතිකයක් බවට පත් වෙන්නේ කියලා කියනවා. කොහොම හරි ඉරිදා කෑල්ලෙන් තමයි මේ ණය කතාවේ සැබෑ ස්වරූපය පේන්නේ. ණය වාරිකය වර්තමානිකයාගේ අතට වැටෙනවා. ආපසු ගෙවීමේ වගකීම තාමත් නූපන් අනාගත පරපුරටයි ලැබෙන්නේ. අපි දැන් ගෙවමින් සිටින්නේ අපේ පෙර පරපුර විසින් ණයට කාපු දේවල් කියලා සිහිපත් කරද්දී අනේ අනිච්චන් කියලා තමයි කියන්න වෙන්නේ. විදුර අබේ නායකත් කියන්නේ දවසේ පද 4 මේ ගැන. 3 වෙනි වාරිකය හිමිවුණු වෙලාවක සංගීතයේ රටදිනු බට නලා ටික මන් තොට නොදැක සුභ ජීවන කලාවක තුන් මන්සලක ජනතාව මුලාවක. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.